ඉතින් මේ ඒ අතරතුරේ මම කල්පනා කරා මම කීපාරක් කතා කරනවා කියලා. දැන් මේ ඇත්තටම මේ කතාවට ආවට පස්සේ මේ මානසික සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට අපි මේ විවිධ පුරුදු අපේ සාමාන්‍ය ගති ස්වභාවයේ තියෙන කොටස්ද එහෙම නැත්නම් මානසික රෝගී තත්ත්වයන් එහෙම නැත්නම් මානසික ගැටලු ආකාරයේ තත්ත්වයට යන කාරණාවද කියන එක. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව අද කතා කරනවා. ඒ සඳහා අපි මැදිරියට ආරාධනා කරා මානසික රෝග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සමන් එස් හෙට්ටිගේ වෛද්‍යතුමන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අපි අද මේ කතා කරන දේ මහින්දනී ආජානිත් මාත්‍රිතා පැහැදිලි කරා මේ වෛද්‍යතුමනි මේ අත හොදන්න හිතන එක ටැප් එක ගාවට යනවා ටැප් එක අරිනවා අත හොදනවා ආයෙ එනවා ආයෙත් ටැප් එක ගාවට යනවා මේක මේ පුංචි පුරුද්දක් විදිහට හැදෙනවා වෛද්‍යතුමනි ඒක තැනකදී දැන් මේක ෆෝබියා තත්වයක්ද මොකක්ද මේක පුරුද්දක්ද එහෙම නැත්නම් මේක ලෙඩක්ද කියන එක අපි කතා කර යුතුයි. අපි ආරාධනා කරනවා ඔබට මැදිරියට කතා කරන්න පුළුවන් විද 115 299 299 අපේ දුරකථන මාර්ගයේ විවෘතයි. අපි අද මේ කතා කරන්නේ නිතර අතසේදීම එහෙම නැත්නම් ජලයෙන් අපි විශේෂයෙන්ම පිරිසිදු වෙන්නට අපේ හිත අපිට කියනවා. ඒ කාරණාව පිළිබඳව අපි කතා කරන්නේ වෛද්‍යතුමනි මේක මොකක්ද මේක පුරුද්දක්ද අපි මේක පැහැදිලි කරගමු. ඔව් මම හිතන්නේ අජානි අමාපාණි අර අපේ කතාවක් තියෙනවනේ ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නැහැ කියලා. ඒ වගේ තමයි අපි කරන දේවල් පිරිසුදුකම වුණත් අපි ඕනවට වැඩිය ඒ දේ කරන්න ගියොත් යම් දෙයක නියැලෙන්න ගියොත් එහෙම සමහරවිට ඒක තමන්ට කරදරයක් වෙනවා. දැන් අපි පහුගිය සතිවල දිනපතා කතා කළා මේ විවිධ මානසික රෝග පිළිබඳ. මානසික රෝගවල ඇති වෙන ප්‍රධානම තත්ත්වයක් තමයි පුද්ගලයාගේ චර්යාවේ ඇති වෙන වෙනස් වීම හැසිරීමේ ඇති වෙන වෙනස් වීම කියලා අපි විශේෂයෙන් කතා කළා. ඔබ ඔය අහපු මේ ගැටලුව අපි ගත්තොත් එහෙම සමාජයේ 100%ක පමණ මේ තත්ත්වය තියෙනවා කියලා සමීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා. 100ක් ගත්තොත් 3 දෙනෙක් අපි ඔය කියපු තත්ත්වය වෙනවා කියලා. දැන් අපි මේකට තාක්ෂණිකව වචනයක් යොදනවා ග්‍රස්තිය කියලා. සමහරවිට මේ පිළිබඳ ඔබට අවබෝධයක් නැතුව ඇති. ඉංග්‍රීසියෙන් මේකට කියනවා OCD කියලා, ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් කියලා අපි කියනවා. දැන් ඔබ ඇහුවා මේ අත හොදන්න හිතන එක. ඔය OCD කියන ග්‍රස්තිය කියන එක ඇතුළේ තමයි ඔය රෝගී තත්ත්වය තියෙන. දැන් ඒකේ ප්‍රධාන අංශ තුනක් තියෙනවා. එකක් තමයි action, දෙවෙනි එක thought image, යම් කිසි වූ ක්‍රියාකාරකමක් අපි නිතරම කරනවා නම් ඒක අනවශ්‍ය විදිහට ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා ඒක කරනවා නම් ඒක තමයි action කියලා කියන්නේ. action යටතේ තමයි ඔය අත හොදන එක. එහෙම නැත්නම් සමහරවිට ඔබ අත් විඳලා ඇති, ඔබ අත් දැකලා ඇති කෙනෙක් යම් යම් දේවල් නිරන්තරයෙන් check කරනවා. දොර වැහිලාද කියලා බලන්න හිතෙනවා. දැන් මම දන්න රෝගියෙක් ඉන්නවා. ඇය විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරියක්. ඇය 4:00 තමයි විශ්වවිද්‍යාලයෙන් වැඩ ඉවර වෙන්නේ. නමුත් 7:00 තමයි බස් හෝල්ට් එකෙන් බස් එකේ නගින්නේ. මොකද ඔෆිස් එක වහලා එනවා. ආයිත් යනවා. කම්පියුටර් එක ඕෆ් කළේ නැහනේ. ගිහිල්ලා බලලා කම්පියුටර් ඕෆ් කළා. ඔන්න ආයිත් එනවා. IC එක වහලා නැහනේ කියලා අස්ථිරත්වයක් දැනෙනවා. ඔන්න ආයිත් යනවා. ඔන්න ආයිත් ගිහිල්ලා ෆෑන් එක. ඒ වගේ තමන්ට MM දේවල් කරන්න හිතෙනවා. ඒක මේක කොටසක් තමයි මේ අත හොදන්න හිතන එකත්. ඒකත් අපි ඇක්ෂන් යටතේ එහෙම නැත්නම් ක්‍රියාකාරීකමක් යටතේ ගන්නේ. දෙවෙනි එක තමයි thought කියන එක. අපේ සිතුවිලි වල අපි තමන්ට අකමැති, තමන්ව පීඩණයට පත් කරන සිතුවිලි සමුදායක් තමන්ගේ සිත ඇතුලේ ජනිත වෙනවා. දැන් ඒක කෙනෙක් අහන්න පුළුවන් අපිටත් ඒ වගේ හැඟීම් වෙනවනේ. නමුත් මේ නිසා මේ පුද්ගලයාට තමන්ගේ එදිනෙදා ජීවිතේ වැඩ කරගෙන යන්න බැරි තරමටම මේ සිතුවිලි ප්‍රබල වෙනවා. ඒවා පුද්ගලයා පාලනය කරන්න උත්සාහ කරනවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මේ කරන වැඩේ වැරදිද. අපිටත් ඒක හිතෙන්න පුළුවන්. නමුත් ඒක දිගින් දිගටම මගේ මහත්තයාට කෑම වෙනකොට මම මොනවා හරි මහත්තයා කෑමකට දාලා දෙයිද? එහෙම කරන්නේ නැහැ. නමුත් එහෙම ඔහුට දිගටම හිතෙන්න ගන්නවා. දැන් අපි සමහරව ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවන්ට වඳින්න ගියාම බුදුහාමුදුරුව පිළිබඳ නරක හැඟීම් ඇති වෙනවා. ගාත කියනව වෙනුවට වෙන වචන කියන්න හිතෙනවා. මේ වගේ මේ සිතුවිලි වල ඇති වෙන අපි ඇක්ෂන් thought කතා කළා. අනිත් එක image, මානසික මනස් චිත්‍ර ඔහුගේ හෝ ඇගේ මනස තුල නිරන්තරයෙන් ඇඳිලා පේනවා. දැන් මම එක දුවෙකුට ප්‍රතිකාර කළා. ඇය ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා ආපු තරුණ අවුරුදු 16 කතර දැරිවියා. ඇය හරි ආදරේ මේ කුඩා දරුවන්ට. නමුත් ඇයගේ හිතේ හැමතිස්සෙම ඇඳිලා පේනවා, මැවිලා පේනවා. ඇය කුඩා දරුවන්ව බොහොම සාහසික විදියට තලලා පෙළලා ඝාතනය කරනවා. මේක ඇයට හරි මානසික වදයක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ අසනීපය විහිදලා යන්නේ, වෛද්‍ය විද්‍යාව විස්තර කරන්නේ. එතකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපිත් හදෝදනවානේ. එහෙනම් ඩොක්ටර් අපි දෙපාරද හොදන්න ඕනේ, තුන් පාරද හොදන්න ඕනේ.
අපි කතා කරන්නේ මේ තත්ත්වයේ නිසා තමන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලට යම් කිසි වූ බාධාවක් ඇති වෙනවා නම් ඒ නිසා තමන්ගේ වටපිට සිටින අයට යම් කිසි වූ බාධාවක් ඇති වෙනවා නම් ඒක තමයි මේක රෝගී තත්ත්වයක් හැටියට සලකන සීමාව අපි හඳුනගන්නේ. ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ. ඒකට කතා කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මේ රෝගේ සමාජයේ පුරා පැතිරලා තියෙන්නේ රෝග ලක්ෂණත් එක්ක. හොඳයි. ඔබට අවස්ථාව තියෙනවා කතා කරන්න මැදිරියට. දැන් අද දවසේදී අපි මේ කතා බහ කරන කාරණාවට අදාළ වෙන්නත් පුළුවන්. එසත් නැත්නම් වෙනම ඔබට ගැටලුවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මොන වගේද කියලා දැනගන්න ඔබට අපි ඉඩකඩ වෙන් කරනවා මේ අඩ හෝරාවේදී. ස්වර්ණ විශේෂාංගයේ 0115299299. හොඳයි. අත්සේදීම කියන කාරණාව ගැන දැනගන්න ඒ අර සමාජ බීතිකාවක්ද කියන ගැටලුවට වෛද්‍යතුමන් පිළිතුරක් ලබා දුන්නා. දැන් අත සේදීම දිනකට කීවතාවක් සාමාන්‍යයෙන් කරන්න ඕනද? දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් එක එක වෘත්තීන් වලට අනුකූලව අපිට මේ දේ කරන්න අමාරු වෙනේ. ඒ නිසා සමහර වෙලාවට අපිට විටෙන් විට අත සෝදන්න සිද්ධ වෙනවා. එතකොට මොකක්ද මෙතනදි වෙන්නේ? අතට මොන වගේ රෝගී තත්ත්වයක් ඇති වෙනවද? මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ඔව් ආචාර්ය, මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. අපිට කෙනෙකුට කියන්න බෑ ඔබ දවසකට අත සේදිය යුතු වාර ගාන මෙපමණයි කියලා. නමුත් මේ අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් අත හෝදන තත්ත්වයේ පිළිබඳ නෙවෙයි. දැන් මම දන්න කෙනෙක් ඉන්නවා, ඔහු මාසෙකට මේ අත හෝදන දේවල් අපි ඩිටර්ජන්ට්ස් කියලා කියනවා, එතකොට හෑන්ඩ් වොෂ් කියලා කියනවා, මේ එක එක ද්‍රව්‍ය වලට මාසෙකට ඔහුට ඕනේ රුපියල් 20,000ක් විතර. ඒ තරමටම මේවා ඉවර වෙනකන් අත හෝදනවා. ඔහු ගොඩාක් ඉහළ තලයක රැකියාවක් කරන, ගොඩාක් උගත් බුද්ධිමත්, උපාධි දෙකක් තියෙන, පශ්චාත් උපාධි තියෙන පුද්ගලයෙක්. හරි. පදිතුමනි, අපි ඔය කතා කරන මාතෘකාව සම්බන්ධව අපිට මේ දුරකථන ඇමතුමක් ඇවිල්ලා තිබෙනවා. දිනුෂා මහත්මිය, ඔබට ආයිබෝන්. ඔබේ ප්‍රශ්න යොමු කරන්න වෛද්‍යතුමන් වෙත පැහැදිලි. කොයි තරම් දුරට ඒක බරපතලද? ඒ ගැන ඇය ගොඩාක් පශ්චත්තාප වෙනවද? ඒ නිසා ඇගේ වැඩ කටයුතු වලට බාධාවක් ඇති වෙනවද? ඔ මං හිතන්නේ අපි මේ කතා කරගෙන යන්නේ ඒ තත්ත්වය තමයි. අපි අර කතා කරගෙන හිටියා කීපාරක් අත හොදන්න ඕනේද? අර මම ගත්ත උදාහරණය, අපි කිව්ව කෙනෙක් මෙහෙම මාසෙකට මෙච්චර ගාණක් වියදම් කරනවා. අන්තිමට ඒ පුද්ගලයාගේ පිරිසුදුකම කොයිතරම් දුරට අසීමාන්තිකව ඉහළට ගියාද කිව්වොත් එහෙම අතේ මෙතන ඉඳලා මෙතනට වෙනකන් හැම රෝගයක් ආවා. මොකද ඕන ට වඩා අප්‍රමාණිකව අර අත පිරිසුදු කරන දේවල් දාලා ඒකට ඇතිවෙච්ච අසාත්විකතාවයක් හැටියට අතේ මෙතන ඉඳලා මෙතනට යම් කිසි අහමේ රෝගයක් එන්න පටන් ගත්තා. එතකොට ඒ නිසා ඔහුට වැඩ කරගෙන යන්න බැරි තත්ත්වයට ආවා. අපිට රැකියා ස්ථානයට ගියාම හැමතිස්සෙම ඔහුට හිතෙන්නේ ගිහිල්ලා අත හොදන්න. සමහරවිට කෙනෙක්, මොකද ඔහුට තිබිච්ච තත්ත්වෙ, අපි හිතමු ඔහු ඇත්තටම දේශපාලනයට සම්බන්ධ කෙනෙක්, උසස් නිලධාරියෙක් සමග වැඩ කරන කෙනෙක් ඇවිල්ලා ලියුමක් දුන්නට පස්සේ ඔහුට හැමතිස්සෙම හිතෙන මේ ලියුමේ අර පුද්ගලයාගේ විස බීජ තැවරිලා ඇද්ද, මේක මගේ අතේ ගෑවෙයිද, ඒ හරහා මම අසනීප වෙයිද, මේ ආකාරයෙන් අසීමාන්තිකව මේ සිතුවිලි නිසා ඒ පුද්ගලයා දුක් විඳිනවා. ඒ නිසා ਉਹ හැමතිස්සෙම උත්සාහ කරනවා ගොඩක් පිරිසුදු වෙන්න. සමහර ලාවට වොෂ්රූම් එකට ගිහිල්ලා එනකොට අඩි දෙකක් තුනක් වොෂ්රූම් එකේ වතුර පිරීලා, සබන් පෙන පිරීලා, මේ අත හොදලා. ඉතින් ඔබට තේරෙනවා මේ අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ඔබ මා අත හොදන පිරිසුදු වෙන තත්වයක් ගැන නෙවෙයි. එතකොට අර ඇය කිව්වා ටිෂු සතේ තියාගෙන. දැන් අපි දන්නවා සමහරු බස් එකේ යනකොට පත්‍ර කෑල්ලක් ඉස්සරහ සීට් එකේ ට දාලා තමයි අල්ලගෙන යන්නේ. අපි පිරිසුදු වෙන එක හොඳයි, අපේ නිරෝගීතාවය. නමුත් අර මම මුලින් සඳහන් කළා වගේ කොයි දේ වුණත් අසීමාන්තික ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නැහැ කියන තත්ත්වයට එනකොට තමන්ට මේක මහා කරදරයක් වෙනවා. තමන්ගේ වැඩ කටයුතු කරගන්න බැරි වෙනවා. උදේට ඉස්කෝලේ යන කෙනෙක් නම් ඉස්කෝලේ යන්න තමන්ට වෙලාව හරියට කළමනාකරණය කරගන්න බෑ. මොකද මේක ඇත්තටම මේ මොලේ රසායනිකවල ඇති වෙන වෙනස් වීමක්. දැන් ඔබට මට යම් දෙයක් කළාම අපිව සෑහීමකට පත් කරනවානේ. ඒ සෑහීමකට පත් කරවන්නේ අපේ මොලේ තියෙන රසායනික වලින්. අපි දැන් කතපිහදම මේක පිරිසු. නමුත් අර අසනීපයේ තියෙන පුද්ගලයන්ට වෙන්නේ ඔවුන්ව සෑහීමකට පත් කරන්නේ නෑ මදි. මම තව පාරක් හොදන්න ඕනේ, තව පාරක් හොදන්න ඕනේ. මේක කරන්න ගියාම සමහරට තමන් අර බලාපොරොත්තු වෙච්ච ගමන යන්න වෙලාවට සූදානම් වෙන්න බැරි වෙනවා.
දැන් වෛද්‍යතුමනි මෙහි තිබෙන මූලාරම්භය කතා කරොත් අජානි අපි දැන් මේ මේ තත්ත්වයට එන්න මුලින්ම හඳුනා ගැනීමේ ලක්ෂණය මොකක්ද වෙන්නේ? ඇයි ඇයි මේ මේ දැන් අපි කතා කරපු අර දුරකථන ඇමතුමේ ආපු ඒ කාන්තාව මුලින්ම ඇයිගේ ක්‍රියාදාමය තුළ මොකක් සිදු කරන්නේ නැද්ද අපිට අනුමාන කරන්න පුළුවන්ද? මේක ටික ටික තිබිලා ටික ටික වැඩි වෙන තත්ත්වයක් තමයි අපි සාමාන්‍යයෙන් දකින්නේ. සමහර වෙලාවට දවසකට 10 පාරක් අත හොදපු කෙනෙක් මේක අත හොදනක විතරක් නෙවෙයි අපි මේ කතා කරන්නේ එක උදාහරණයක් විතරයි. යම් කිසි ක්‍රියාකාරකමක් දැන් අපි හිතමු අර මං උලින් සඳහන් කළා දැන් මම දන්න ළමයෙක් ඉන්නවා කොහේ හරි ගිහිල්ලා ආවට පස්සේ ගේ ඇතුලේ ටයිල් එකේ එක තැනක් තියෙනවා ඔතන දෙපාරක් කැරකිලා තමයි එයා කොහේ ගිහිල්ලා ආවත් එන්න ඕනේ. ඒක නවත්තන්න බෑ. තව මම ප්‍රතිකාර කරපු ළමයෙක් ඉන්නවා කහයිර පනිනකොට කහයිරේ මැද දිහාට හිතෙනවා එකපාරට පිටිපස්සට ගිහිලා ආයෙත් එක හරි භයානක තත්ත්වයක්. එහෙම නන්න ඒ වගේ දේවල් පවා. එතකොට දොර වැහිලාද කියලා බලනවා, ගේට්ටුව වැහිලාද කියලා බලනවා. එතකොට සමහර වෙලාවට තමන්ට වෙන දෙයක් කරගන්න බැරි වෙන තරමටම අර දේ ගැන අපි කියනවා කම්පල්සිව් රිචුවල්ස් කියලා. ඒ රිචුවල් එක ඒ ක්‍රියාකාරකම ඔහුට කරන්න හිතෙනවා, ඇයට කරන්න හිතෙනවා. එතකොට ඔබ හැව්වේ මේ තත්ත්වේ කොයිතරම් දුරට පටන් ගමුද පටන් ගන්නවද කියන මේක සමහර ලාවට පොඩ පොඩ කරගෙන ඇවිල්ලා ටික 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 වැඩි වෙන තත්ත්වයක් තමයි අපි දන්නේ. ඒකට යම් ප්‍රනිදාන කතාවක් ඒ ප්‍රබල හේතුවක් තියෙන්නට පුළුවන්ද කොහේ හරි දැන්? මෙතන අපි කියනවා විශේෂයෙන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදයේ අපි කියනවා මේ සඳහා පුද්ගලයාගේ යම් යම් ගැටලු යටිහිතට අවරෝධනය කිරීම නිසා මේ අත නෙමේ මේ හොදන්නේ මේ හිතයි මේ හොදන්නේ තමන්ගේ හිතේ ඇතුළේ තියෙන ගිල්ට් එක එහෙම නැත්නම් අපි කියන අවද්‍ය තමන්ගේ වරදකාරී හැඟීම අපි යම්කිසි හේතුව නිසා අපි යටිහිතට ඒක අවරෝධ කරනවා. අපි යටිහිතට දාලා උඩින් පලස්තරයක් දාගෙන තියාගෙන ඉන්නවා. නමුත් ඔබ දන්නේ ඒ යටිහිතේ තිබිච්ච දේවල් වෙන වෙන ආරෝපණ අරගෙන වෙන වෙන ආවේශ අරගෙන අපේ චර්යාවට යම් යම් බලපෑම් ඇති කරනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි ඒ මානසික ආතතිය තමයි ඔවුන් මේ අතහේදීම හරහා මුදා හරින්න උත්සාහ කරනවා කියන එක තමයි අපි විශේෂයෙන් මනෝ විශ්ලේෂණයේදී මේ ගැන කතා කරන්නේ. එතකොට අපි කතා කරමු ඉස්සරහට තියෙන මේක අරගන්නේ කොහොමද කියලා වැඩි කරගන්න ඕනේ. නතර වුණේ වැඩිතුමන් අපිට දොරකතරේන කෙනෙක් එකතුන සඳමහත්මේ මාළබෙන් තමයි එකතුනේ වැඩිතුමනි. අද දවසේ අපි කතා බහ කරන මාතෘකාව නෝවේ වෙන යම් දෙයක් අපේ වොන්ට අවස්ථාව ලබා දෙනවා. අයබෝන් සුබෝදයසන සඳමහත්මිය. ඔව් ඉක්මනින් ඔබේ ගැටලුව යොමු කරමු. මේ අපේ දුවට මේ තියනවා මේ මේ මහත්තුන් ආතතිය කියලා. ඉතින් ඒකට මේ විදිහට කරනකොට බයිපෝලර් කියලා ආයේ මේ දෙවියන් බෙදන්න දුන්නා. දැන් අවුරුදු කට කිසි අපි එක බොනවා. අපි දැන් ඒක නාටකම් වෙන කියන්නේ රම නැහැ. මේ කිසිම රැඩිය වුණ යන කෙනෙක් ඉන්නේ කියක් කිසි ගමන් මුකුත් නැහැ ඒක බොනවා. අන්න ආයේ මේ සොට කරනවා. පුත් මිය? ඔය රැඩි ඉන්නවා. ඔව් ඒ දැරවියට වයස කීයද? කොයි කාලෙද මේ තත්ත්වය ඇති වුණේ? දැනට අවුරුදු වසර 4කට ඉස්සෙල්ලා. මං හිතන්නේ වෛද්‍යවරු මේක රෝග නිර්ණය කළා තියෙන ඔබ සඳහන් කළා බයිපෝල ඇෆෙක්ටිව් ඩිසෝඩර් කියලා. ඔබ සඳහන් කළානේ බයිපෝල කියලා වෛද්‍යවරු කියලා තියෙනවා කියලා. ඔව් මං හිතන්නේ මේ තත්ත්වය දැන් අපි ගත්තොත් එහෙම මානසික රෝගයක් කියන එක මම හැමතිස්සෙම කියන දෙයක් ඔබ මා ඇතුළු අපි හැම කෙනෙකුටම වැළඳෙන්න පුළුවන් තත්ත්වයක්. නමුත් යම් යම් වයස් කාණ්ඩ තියෙනවා යම් යම් මානසික රෝග වැඩිපුර වැළඳීමේ අවදානමක් තියෙන වයස් කාණ්ඩ. දැන් අපි අවුරුදු 15 35 අතරේ වයස් කාණ්ඩේට වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙන රෝගයක් තමයි ඇයි සඳහන් කළේ වෛද්‍යවරු නිර්ණය කළා තියෙනවා කියලා. අපි ඒකට කියනවා භාවික උන්මාදය කියලා සිංහලෙන් කියනවා. එහෙම නැත්නම් BAD බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මෙතනදී වෙන්නේ රෝගියාගේ මනෝභාවය කාලයෙන් කාලයට උච්චාවචනය වෙනවා. එක කාලයකට ඒ රෝගියා උන්මාදනීයන්තයට යන්න පුළුවන්. එක කාලයකදී ඒ රෝගියා විෂාදාන්තයට යන්න පුළුවන්. දුක් කනගාටුව කනස්සල්ලත් එක්ක උන්මාදනීයන්තයට ගියාම බොහොම කලහකාරී විදිහට හැසිරෙනවා. දෙමව්පියොත් එක්ක නිතරම උරණ වෙනවා, රණ්ඩු වෙනවා කියන දේ අහන්නේ, සල්ලි වේදම් කරනවා, ලොකු ලොකු දේවල් වලට යනවා. මේක දෝලණය වීමක් දකිනවා අපි උච්චාවචනය. සමහර ලාවට මාස 6ක් උන්මාදනීය තත්ත්වෙ යන්න පුළුවන්. මාස 6ක් විෂාදාන්තේ වෙන්න පුළුවන්. එම නැත්නම් ඊට වඩා කෙටි කාලයක් අතරතුර මේක වැළඳෙන්න පුළුවන්. ඒ සඳහා තමයි අර අය සඳහන් කරපු ඒ ඖෂධය මූඩ් ස්ටැබ්ලයිසර් කියලා වෛද්‍යවරු දීලා තියෙනවා. එතකොට ඒ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ගන්න මම නිතරම කියන දෙයක් එක පාට් එක නවත්තන්න එපා වෛද්‍යවරයෙකුගේ උපදේශ නැතුව. අපිට බලන්න පුළුවන් අපේ දැන් අපේ වෛද්‍ය ක්‍රමයේ තුලත් අපි කියනවා මේකට හැඬුම් මන්තේ කියලා. අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල මනෝභාවයේ අන්ත දෙකක් පිළිබඳ කතා කරනවා. එකක් තමයි හැඬුම් මන්තේ, අනිත් එක තමයි සිනාසුම් මන්තේ.
කාන්තේ මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපේ පරම්පරාවේ මේ රෝග පිළිබඳ දැනුවත් වීම ඒ හැඬුම් මන්තේදී පුද්ගලයාගේ ඒ හඬන අන්තයේ යම්කිසි පැහැදිලි වෙනසක් දකින්න දුකෙන් කනගාටුවෙන් කනස්සල්ලෙන් හැඬු කඳුලෙන් තමයි ඒ මනෝභාවයේ තියෙන කෙනා ජීවත් වෙන උන්මාදනීය අන්තයේ සිනාසුම් මන්තේ කියලා කියනවා එතකොට ඒ සිනාසුම් මන්තේට ගියාම අර මං කියපු මූලික රෝග ලක්ෂණ ඇති වෙනවා එතකොට අපේ වෛද්‍ය ක්‍රමයේ තුලත් මේකට ප්‍රතිකාර තියෙනවා ඔව් දැන් මේ දැරිවියට යම්කිසි මොකක්ද අවසාන වශයෙන් පැහැදිලිවම දැන් අපේ දැන් ඇහුවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාරත්වය කරනවා කියලා අපි මෙතනදී නිදාන පරිවර්ජනේ අපි මෙතනදී ප්‍රතිකාර කරන්නේ රෝගියාට අපි මෙතනදී අපේ වෛද්‍ය ක්‍රමයේ තුල රෝගයට නෙමෙයි අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ රෝග නාමකරණයට නෙමෙයි අපි රෝගියාගේ ප්‍රകൃතිය දැනගෙන ඒ ප්‍රകൃතිය දැන් ඇය ප්‍රകൃතියෙන් කොයි ආකාරයට අපගමණය වෙලා විකෘති තත්ත්වයක් ශරීරය තුල ශාරීරික දෝෂයන් තුල මානසික දෝෂයන් තුල ඇති වෙලා තියෙනවද ඒ තත්ත්වය නැවත ප්‍රകൃති තත්ත්වයට ගෙනේම තමයි අපේ ඖෂධ වලින් කසායෝදනයකින් ගුලිකල්ක ඒ වගේම හිස ගැල්ලුම් මේ දේවල් වලින් අපි යථාර්ථත්වයට පත් කරන්න උත්සාහ කරන්නේ ඒ අවසාන ප්‍රතිඵලය හැටියට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා පුළුවන් තරම් කෙටි කාලයක් ඇතුළත ඇයට සාමාන්‍ය ජීවිතයක් ඖෂධ වලින් තොර අපේ ඖෂධත් නවත්තන සාමාන්‍ය ජීවිතයකට ඒ රෝගියාව රැගෙන එන්න. ඒ ආකාරයෙන් දැන් ඖෂධ පමණක් භාවිතා කරන්නේ නැතුව කෙනෙක් වෙයි තත්ත්වයට ගන්නට අපි ඒක පිළිබඳව කතා කරමු ආචාර්ය ටිකක් මොකද මේ තත්ත්වය මේ බෙහෙත් වලට පුරුදු වෙලා මේ ටැබ්ලට් එකෙන් තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන ගොඩක් පිරිස් මේකේ ඉන්නවා. දැන් මෙතනදී උපදේශනයක් මානසික උපදේශනයක් සමග බෙහෙත් ලබා ගැනීම කතරම් වැදගත් වෙනවද වයිස? සෝ දැන් මේක එකතු කරගන්න අදාල කරගන්න වයිදුවනේ අපි දරුවන් සම්බන්ධ දරුවන් මේ කාරණාවට එකතු කරගත්තොත් එහෙම මොකද උන්ට ප්‍රතිකාර කරන විදිය වෙනස්. දැන් අපි කතා කරපු තත්ත්වයන් දෙකක් තිබුණා. ජානි එකක් තමයි අපි මාතෘකාව පටන් ගත්ත එක අපි ග්‍රස්තිය කියන අසනීපේ. ග්‍රස්තිය කියන අසනීපේ අපි සාමාන්‍යයෙන් මානසික රෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. මේජර් ඇන්ඩ් මයිනර් මෙන්ටල් ඉල්නස් ප්‍රධාන සහ අප්‍රධාන කියලා අපි ආයුර්වේදෙත් සඳහන් කරනවා. එතකොට අපි මුලින් කතා කළේ ග්‍රස්තිය කියන අතහෝදන එක චෙක් කරන එක අර මානසික චිත්‍රම ඇවෙන එක සුළු ගණේ මානසික රෝගයක් හැටියට තමයි ඒක වාර්තා වෙන්නේ. ඒක මයිනර් කන්ඩිෂන් එකක්. රෝගියාට මේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. නමුත් අපි අර දෙවනිව කතා කරපු අර අසන්නියගේ ප්‍රශ්නෙට උත්තර දුන්න භාවික උන්මාදය කියන එක ටිකක් බැරෑරුම් ගන්නේ මානසික රෝගයක් හැටියට අපි සඳහන් කරනවා. එතකොට ඒකට අපි උපදේශනයේ දෙ අනිවාර්යෙන් අපි ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ. දැන් අපි ගස්ති වගේ අර මුලින් කතා කරපු අසනීපෙට අපිට මුලින්ම අපි උපදේශනේ පටන් ගන්නවා. අපි රෝගියාට කතා කරන්න ඕනේ. මම අර කිව්වනේ අපේ සමහරලාට අපේ අපේක්ෂා බංගත්වයන් අපි අපේ යටිහිතට අවරෝධනය කරලා තියෙන්න පුළුවන්. අපි අත්විඳපු කාංසාජනක අත්දැකීම් සමහර වෙලාවට අපි නොදැනුවත්ව අපි යටිහිතට අවරෝධනය කරලා තියන්න පුළුවන්. අමිහිරි අත්දැකීම් අපේ යටිහිතේ තියන්න පුළුවන්. අනිවාර්යෙන් අපි ඒ ගැන කතා කරන්න වෙනවා. අපි ඒකට භාවිතා කරනවා මෝහන ප්‍රතිකාරය. මුලින් කතා කරපු තත්ත්වයට සුළු ගණේම. නමුත් මේ දෙවෙනියට කතා කරපු තත්ත්වය ටිකක් බරපතල තත්ත්වයක්. ඒ தત્ත්වය ප්‍රතිකාර කරන අතරතුර මොකද ඒකේ විෂාදයන්තේ කියන එක ඔය භාවික උන්මාදේ ටිකක් භයානක වුන් හරි නිශ්ශබ්දයි වුන් හරි නිහඬයි අර අපි කතා කරන කෑ ගහන දඟලන එක අපිට පැහැදිලි රෝගියා මෙතනදී වුන් ඇතුලේ තියෙන දේවල් වුන් කියන්නේ ඒකේ භයානක தત્ත්වයක් තමයි වුන් සියදිවි නසා ගැනීමේ චර්යාවට පෙළඹෙන්න පුළුවන් එතකොට කතා කිරීම අවශ්‍ය වෙනවා අපි යම් අවස්ථාවයකටපත් වුණාට පස්සේ මොකද ඒකෙදි එක தત્ත්වයක් ඇති වෙන්න පුළුවන් රෝගියාට රෝගය පිළිබඳ තියෙන අනවබෝධය දැන් අර පළවෙනි කියපු தત્ත්වේ රෝගියාගේ ඉන්සයිට් එක රෝගියාට රෝගී පිළිබඳ තියෙන අවබෝධය පැහැදිලි වුන් දන්නවා මට මෙහෙම දෙයක් වෙනවා මට මොනවා හරි දෙයක් කරන්න මට මේක නවත්ත ගන්න බෑ නමුත් අර දෙවනුවට කතා කරපු තත්ත්ව සමහර වෙලාවට අර උන්මාදනීය අන්තයට ගියාට පස්සේ ඒ පැහැදිලි අවබෝධය නැති වෙන එතනදී අපිට කතා කරන්න සමහරට අමාරුයි ප්‍රතිකාර දීලා යම් කිසි තත්ත්වයකට රෝගියාව ගත්තට පස්සේ අපිට උපදේශනය කරන්න පටන් ගන්න පුළුවන් තියෙනවද ප්‍රශ්න ඔව් අවස්ථාව තියෙනවා දැන් මේ ඔය කාරණාවේදී මේ අපිට තව කාරණාවකට යන්නට පුළුවන් මේ කතා කරන මාතෘකාව ඇතුළේ විවිධ ප්‍රශ්න රාශියක් අපිට මේ වෙලාවේ ගොඩ ගැසෙමින් තිබෙනවා තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා අපිට අයිබාන් ඔබට දෙහිවලින් දිනුෂ් මහත්මිය එකතු වෙන්නේ සුබෝදෑසන මතක හිටින්න පොඩ්ඩක් මහත්තයට ඒ දේ කියලා දෙන්න ඕනේ. එහෙම වෙන්නත් පුළුවන්. මහත්තයාගේ වයස කීයද? කීයද වයස කිව්වේ? 29. 29යි කියන්නේ තරුණ කෙනෙක්. මහත්මයාගේ වයස අපි අහන්නේ. 29. 30යි. ඔහුට අනිත් දේවල් වලත් අමතක වීමේ ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් ඔබ කියන දේවල් වල විතරද ඒ අමතක වීම තියෙන්නේ? ඒක
කොච්චර කල් ඉඳලාද ඔබතුමියට මේ තත්ත්වය දැනෙන්න පටන් ගත්තේ? ඊට ඉස්සෙල්ල එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හරි, මෙහෙමයි. දැන් ඔය කියන தත්ත්වය අපිට පැහැදිලිවම ඉක්මනටම ප්‍රතිකාර ගත යුතු தත්ත්වයක්. අවුරුදු 29ක කෙනෙක් මාසයක් වැනි කාලයක් ඇතුළත ඔය කියන තරමට ඒ අමතක වීම බරපතල தත්ත්වයට පත් වෙලා නම් මම හිතන්නේ බොහොම ඉක්මනට වෛද්‍ය උපදෙස් පැතිය යුතු தත්ත්වයක් හැටියට සඳහන්. ඒකට හේතු කාරණා ගොඩක්. මේක කායික හේතුවක එක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. අපි සමහර ලාවට රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි වුණාම මතක ශක්තිය හීන වෙනවා. කොලෙස්ටරෝල් தත්ත්වය වැඩි වුණාම මතක ශක්තිය හීන වෙනවා. ඒ වගේම තමයි තයිරොයිඩ් ග්‍රන්ථියේ තියෙන හෝමෝනවල වෙනසක් ඇති වුණාම මතක ශක්තිය වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මුලේ ඇතිවන අර්බුද, අපි කියනවා ටියුමර්ස් වගේ දේවල්. මම කියන්නේ එහෙම තත්ත්වයක් කියලා. මම මේ කියන්නේ වෙන්න පුළුවන් තත්ත්වයක්. මොකද කෙටි කාලයක් ඇතුළත කෙනෙකුගේ මතකය අනිත් අයට පැහැදිලි වෙනසක් දැනෙන තරමට වෙනස් වෙනවා නම් මම හිතන්නේ බොහොම ඉක්මනට වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. අනිත් එක තමයි මානසික ප්‍රශ්න. දැන් අර ඇය අන්තිමට කිව්ව ටික කල්පනා කරනවා. විෂාදයේ කියන අසනීපේ එක ප්‍රධාන රෝග ලක්ෂණයක් වෙනවා මේ අමතක වීම. එතන අමතක වීමේ ගත්තාම අපි දැන් මතකේ ගත්තාම මේක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අපි යම් දෙයක් හරියට ග්‍රහණය කරගන්න ඕනේ. ඒ ග්‍රහණය කරගත්ත දේවල් අපි රෙජිස්ටර් කරගන්න ඕනේ මතකේ. තැන්පත් කරගන්න ඕනේ. ඒක අපිට ආවර්ජනය කරගන්න. ඔය අංශ තුන අපි දී ධෘති ස්මෘති කියලා ආයුර්වේදයෙන් සඳහන් කරනවා. ඒ එක එක පුද්ගලයන්ට මේ අංශවල විවිධ අඩුපාඩුකම් ඇති වෙනවා. ඒ විෂාදයේදී සමහරලාට ඔවුන්ගේ මනස තුල වෙනයම් ඕ දෙයක් තමයි නිරන්තරයෙන් ඇතුලේ ඔවුන්ගේ මානසික ලෝකයේ තුල තියෙන්නේ. එතකොට අර කියන දේවල් ඔහුට හෝ ඇයට ග්‍රහණය කරගන්න බැරි වෙනවා. දැන් මට මොනවා හරි දෙයක් කිව්වොත් එහෙම ඒක මං හරියට අවධානයෙන් ග්‍රහණය කරගත්තේ නැත්නම් මගේ ඔළුවේ එක ලියාපදිංචි වෙන්නේ නැහැ. ඒක මට ටිකක් වෙලා ගියාම මේක අමතක වෙනවා. ඒක මානසික රෝගයක තත්ත්වයක් වෙන්න පුළුවන්. නිින්ද නොයෑම වෙන්න පුළුවන්. මානසික ආතතිය නිසා අපිට ඔහුගේ රැකියාව අහන්න බැරි වුණා. රැකියාවේ යම් ගැටලුකාරී තත්ත්වය. ඉතින් මේ හැම දෙයක්ම අපිට විශ්ලේෂණය කරලා බලන්න වෙනවා. බලලා ඒ සඳහා ප්‍රතිකාරයක් කරන්න වෙනවා. මම හිතන්නේ ඉක්මනට වෛද්‍ය උපදෙස් පතන්න මේ තත්ත්වෙ දුර දෙගයන් ඉස්සෙල්ලා. ඊට අමතරව අර අපි කතා කරන ඩිමෙන්ෂියා කියන පුද්ගලයාගේ මොලේ සෛල පරිහානියට පත් වෙන රෝගී තත්ත්වයක් තියෙනවා. අපි මේ ඊට අවුරුදු 10කට ඉස්සෙල්ලා මේ රෝගී තත්ත්වය දැක්කේ අවුරුදු 50 60 පුද්ගලයන්ට තමයි මේ අමතක වීම ඇති වෙන්නේ. දැන් අපි දකිනවා අවුරුදු 40 වෙනකොට පුද්ගලයාගේ මතකයේ කිමෙන් කිමෙන් අහිමි වෙනවා. ඒක මානසික රෝගයක්. ඒක ඩිමෙන්ෂියා එහෙම නැත්නම් සෛල පරිහානී රෝගියට පත් වෙන රෝගයක් කියලා. පිටත් ගමයන්ති දුරකථනයේ ඉන්නවා. අපි ඔබට අවස්ථාව දෙන්නට සූදානම්. ආයිබෝන් ඔබට ඔබේ ප්‍රශ්න යොමු කරන්න වෛද්‍යතුමන් මිත පැහැදිලිව. කුලිය පිටියෙන් තමයි එකතු වෙන ගමයන්ති. ආයිබෝන්. ආයිබෝන්. ඔබේ ගැටලුව? මගේ සිතයි වයිසෞද 11 න් යන සුඛාරින අධික්‍රියාකාරීත්වයේ කියන රෝගෙින් සිටියා. නිශ්චය කරලා තිබුණා අනවදාන අධික්‍රියාකාරී තත්ත්වයක් තියෙනවා කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අනවදාන අධික්‍රියාකාරී තත්ත්වයේ ඍජුම මානසික රෝගයක් හැටියට අපි හඳුන්වන්නේ. අපි මීට පෙරත් ඒ ගැන කතා කළා දීර්ඝ වශයෙන්. නමුත් මේක තමයි තියෙන තත්ත්වය. මේ වගේ තත්ත්වයන් නිසා මේ රෝගය පහු වෙනකොට වෙන වෙන රෝග ලක්ෂණ මේකට එකතු වෙන්න පුළුවන්. වෙන වෙන රෝග තත්ත්වයන් මේකට ඈඳෙන්න පුළුවන්. දැන් අර නිතර නිතර චෙක් කරන එක, ඒ වගේම අර ඔළුවට සිතුවිලි එක ඒ දරුවගේ තියනවා කියලා කිව්වා. එතකොට මේක ටිකක් සංකීර්ණ සරල දරුණු තත්වයෙන් සරල තත්වයෙන් පටන්ගෙන මුල අවස්ථාවේ හරියට මේක කළමනාකරණය කරගත්තේ නැත්නම් මේකට ප්‍රතිකාර කළේ නැත්නම් සමහර ලාවට එම රෝගී තත්වයන් සංකීර්ණ තත්වයන් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. දැනට ප්‍රතිකාර ගන්නවා කිව්වා. අපිට බලන්න පුළුවන් අපේ ආයුර්වේද පැත්තෙන් මොනවද කරන්න පුළුවන් කියලා. ගොඩාක් සාර්ථක ප්‍රතිකාර තියෙනවා. මොකද කුඩා දරුවෙක් ඖෂධ දීර්ඝ වශයෙන් ගැනීම යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි ඖෂධ නවත්තන එක
කිසිසේත්ම අපි අවවාද කරන්නේ නැහැ වෛද්‍යවරයෙකුගේ උපදෙස් නැතුව. ඉතින් අපිට බලන්න පුළුවන් මොකද්ද මේ ඇති වෙච්ච තත්ත්වය. මේකට පරිසරක හේතුන් සමහරලට අපි හිතමු අම්මා තාත්තගේ ඇති වෙන අඩදබර, අපි ගෘහස්ත හිංසනයේ පවුලේ සාමකාමී වාතාවරණයක් නොතිබීම දරුවාගේ මානසික සෞඛ්‍යයට ඍජුව සහ වක්‍රාකාරව බලපාන අති ප්‍රබල සාධක හැටියට අපි හඳුනගෙන තියෙනවා. මේ සියලුම දේවල් අපිට විශ්ලේෂණය කළා තමයි තීරණය කරන්න වෙන මොකද්ද කරන්න ඕනේ කියලා. ඔව්, මනෝවිද්‍යාවට අනුකූලව අපි සියලු දුනා කුමක් හෝ මානසික රෝගයකින් පීඩා විඳිනවා කියන එක මේ අපි කතා කරනවා මනෝවිද්‍යාව තුළ. දැන් මේ විදිහට කතා කරාට පස්සේ වෛද්‍යතුමන් අපිට සඳහන් කරන්නේ අපිට පවුලේ අපි කරන සමහර ක්‍රියාදාමයන් සහ අපි පවුලේ හැසිරෙන අයත් අපේ අයගේ පුංචි වචනයක් සම්බන්ධව වචනයක් පාසා ඒ ක්‍රියාකාරකමක් පාසා ඒ දීර්ඝ ඒක විහිදී ගියට පස්සේ සමාජය ගත්තට පස්සේ සමාජයේ ඇතැම් පිරිස් කරන ක්‍රියාකාරකම් මේ සියලු වචන මේ සියලු දේ අපිට යම් යම් අවස්ථාවන් වලදී ග්‍රහණය වෙනවා සහ ඒ ඔස්සේ අපි සිතුවිලි ගමන් කරන ආකාරයත් එක්ක අපි යම් යම් මානසික ගැටලු වලට රෝගී තත්ත්වයන් වලට ගොදුරු වෙනවා. ඉතින් මේ ඛේදවාචකයක් සහ ඔබේ දරුවා පරිස්සම් කරගන්න ඔබේ හැසිරීම දෙමෝපියන්ගේ වැඩිහිටියන්ගේ හැසිරීම මේ පුංචි දරුවාට නොතේරෙන දරුවාට ජීවිතය කාලයටම බලපාන කාරණාවක් වෙන නිසා. ඉතින් අපි ඒ නිසයි මේ සියලු සාකච්ඡාවන් ඔබ වෙත නිරන්තරයෙන්ම ගෙන එන්නේ මානසික සෞඛ්‍ය පිළිබඳ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් කතා කරන්නේ. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණා සමන් එස් හෙට්ටිගේ වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය අපි ඔබට මතක් කරන්නම්. ඔබට පුළුවන් කතා කරන්න පෞද්ගලිකව 0743-344-141 කියන දුරකථන මාර්ගය විතරයි ඔබට පුළුවන් කතා කරන්නට. ඉතින් අද දවසේ අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ මානසික රෝග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සමන් එස් හෙට්ටිගේ වෛද්‍යතුමන් ආයිබන් කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.